वेदिकावः पुंची तिरे जायगेन सिनेमावट पिविसी देवांत निर्माणकारुवेकुवन जयंत चंद्रसिरी महतागे नवतम सिनेमा सित्तम मिथुन विश्वे चित्रपटिये विशेष माध्य दर्शनय कोल्लुपिटिये लिबर्टी सिनेमा शालावेदी पवैत्तुना ए कलाकारुव रसिकगे सहभागित्वे मिथुन विश्व चित्रपटी सलकेन्ने जयंत चंद्रसिरी महतागे सायवन सिनेमा निर्माणे लेसाय अतीते सह अनागते यन काल वकवानु देखक जीवत्वन किसिदा एकिनेकाट हमु नोवन चरित देख पादक कर गानिमीन मिथुन विश्वय निर्माणे वी तिबिनवा कथाव पिटपत सह अध्यक्षने चंद्रसिरी महता विसिन सिदु कर ऐति अतर रू सिनेमा क्रिएशन्स वेनुवेन निष्पादक वरे अलेस रुवन जयसिंह महता कटयतु कर तिबिनवा तुंग बुद्धिक चायरत्न श्रीयंत मेंडिस वसंत विट्टाच्चे कुसुम रेणु दमिता बेरत्न उदित गुणरत्न गामिनी जयलत दिमुतु चिंतक दिलीप अभेसेकर ऐतुलु नालु निलियन रसाक मेहि चरित संदहा एक्व सिटिनवा मिथुन विश्व चित्रपटिय कैमराकरणय प्रवीण जयरत्न विसिन सिदु कर ऐति अतर प्रवीण संगीतवेदी नवरत्न गमगे महता एहि संगीत अध्यक्षने दायक वी तिबिनवा अग्निदाहय गरिल्ला मार्केटिंग समनल संदर्णय महाराज गैमुनु गर सरप वैनी विशिष्ट सिनेमा निर्माण श्रीलांकिक चित्रपट अतरट एक्कल जयंत चंद्रसिरी महतागे मिथुन विश्व चित्रपटियद मेरट प्रेक्षकयन ආදරයෙන් වැළඳගනු ඇතයි කොළඹ ටෙලිවිෂන් අපගේ පැතුමයි මිදුන විශ්ව චිත්‍රපටය 2023 ජූනි මාස 22 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිතයි මෙම විශේෂ මාධ්‍ය දර්ශනය සඳහා සහභාගී වූ කලාතරු කොළඹ ටෙලිවිෂන් අප සමග මෙලෙස අදහස් දැක්වුවා මිදුන විශ්ව චිත්‍රපටය ගැන මුලින්ම කියනවා නම් ජයන්ත චන්දසිරි මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම ගැන විශ්වාසය තියලා රාජරී මදිරාක්ෂික චරිතය මට ලබා දුන්නාට ඉතින් ඇත්තටම මම චිත්‍රපටයේ තුලදී මගේ රංගනය තනිකරම කළු සුදු කියන බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට තමයි මගේ චරිතය පෙන්වන්නේ ඉතින් මට ඒක අලුත් අත්දැකීම ඒක මට මේකප් එකේ ඉඳන් ඇඳුම් වලින් ඉඳන් ඒ හැමදේම අලුත් අත්දැකීමක් ඉතින් සහ 1960 ගණන් වල නිලියකගේ චරිතයක් තමයි මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ ඉතින් මට ඒක ලොකු අභියෝගයක් මම හිතනවා ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දුන්නා කියලා ඉතින් ඇත්තටම ඒක මම මුලින්ම හරි බයෙන් තමයි ස්ක්‍රිප්ට් එක බාරගත්තේ මොකද චිත්‍රපටයේ පුරාවටම තියෙන කියන්නේ ප්‍රධාන මුහුණ කාව කිව්වහම ඉතින් ඒ වගකීම් හරි බැරෑරුම් සහ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වැනි අති දැවැන්ත අධ්‍යක්ෂකවරේ ගුරුවරයෙක් යටතේ වැඩ කරන්න ලැබුණ එකත් මට ලොකු භාග්‍යයක් विशेषम स्तुति रंगने दायक उद्दीक अये बुद्धिक अये चुलाक्षरंगन शिल्पी शिल्पी सील मुदल स्तुति मगे ये चरते मे चित्रपटे राजनी सार्थक दकीन इकट हेतु ये सील मुदेन सत् सह तीर पीट पीट सील मुदेन स्तुतिवंत मेकअप
පැත්ත ඒ වගේම කොස්ටියුම් ডিপার্টমেন্ট ආර්ට් ডিপার্টমেন্ট ඒ හැම එකක්ම ගොඩක් මහන්සි වෙනවා මොකද 1960 ගණන් අද කාලේ වගේ නෙමෙයි හත්පසින්ම වෙනස් ඉතින් මේ හැම පරිසරයක්ම මේ හැම පසුබිමක්ම අපිට ඒ විදිහට හදලා දුන්න නිසා ඒ මගේ චරිතය තවත් නිරූපණය කරන්න පහසු නැහැ ඉතින් ඔවුන් සියලුම දෙනෙක්ට ස්තුතිවන්ත වෙන අතර ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න ඉන්න කියලා ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයාගේ ෆිල්ම් එක බලන්න ඉන්නේ අපි පූර්ව නිගමනයක ඉඳගෙන ඒ කියන්නේ ඒක ගොඩක් ඩිරෙක්ටර්ස්ලාට නෑ ලංකාවේ පූර්ව නිගමනය කියන්නේ එයා ඉතාම හොඳ ෆිල්ම් කරලා තිනවා ගරිල්ලා මාර්ගනේ අතුළු සමන් සද්දවැණිය අතුළු හොඳ ෆිල්ම් කරලා තිනවා ඉතින් ලකුණු 75ක් 80ක් එක තමයි ෆිල්ම් එක බලන්න එන්නේ එයා තේරි 20යි ගොඩ දා ගන්න එච්චර ලස්සන ෆිල්ම්යක් සිනමාවේ ජීවතු කට්ටියට සිනමාවේ ජීවතු කලාකරුවන්ට මේක වදිනවා වැඩි හදවත ඉතින් මන්න හරියට එන්ජොයි කළා ලස්සන ෆිල්ම්යක් රාජිනී හැටියට අපේ උදාරි වනගුරු සූර්ය වගේ හොඳ ලස්සනක් පානවා බුද්ධික ඒ වගේම බුද්ධික තුලක්ෂි අතුළු සියලු දෙනා ඉතාම ලස්සනක් පානවා මම ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා ඉන්නවා ජයන්ත අයියට ධෛර්යයක් වෙන්න ඒ ප්‍රොඩියුසර්ට ධෛර්යයක් වෙන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා ලස්සන ෆිල්ම් එකක් හැටේ ලස්සේ සිනමාව ගැන මේ චිත්‍රපටින් කියවෙන්නේ ඉතින් ඒ කාලේ තියෙච්ච චරිත සමහර චරිත ගැන මේ කතාවෙන් කියවෙනවා ඉතින් පැරණි දේවල් දැක්කම සන්තෝෂයි ජයන්තගේ අනිත් චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් හරිම ලස්සනයි මේක ජයන්තගේ ගොඩක් කතා ප්‍රස්තුතයන් වලට අසු වෙන ඔය අතීතය තුල ඇති කරගන්න මේ පොඩි යම් යම් පරිශන කටයුතුත් එක්ක ඒ වගේම ඔහුට තියෙනවා වෙනත් නිර්මාණශීලී හැකියාවක් එවන් වූ කතාවල් වර්තමානයේ ගිහලා ඒවා ඔක්කොම ගැටගහගෙන අලුත් අත්දැකීම් බවට ජනතාවට පත් කරන. ඉතින් මේ කතාවත් අර ටයිම් ට්‍රැවල් එහෙම නැත්නම් කාල තරණය වගේ අතීතයට වර්තමානයේ ඉඳන් අතීතයට මෑත අතීතයකට ඒ කියන්නේ ශ්‍රී ලංකේය ස්වර්ණමය යුගයක් තිබුණා චිත්‍රපට. එතකොට ඒ යුගයේ ජනකාන්ත නිලියක් වර්තමානයේ එවන්නු රංගන ශිල්පියෙක් අතර ඒ මානසික බැඳීම තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක ඉතාම අපූර්වට ඔහු ගලපලා තිනවා. මම හිතන්නේ ඒක දායකත්වයේ ලබා දුන් සියලුම රංගන ශිල්පීන් බුද්ධික උද්දික උදාරි චුලක්ෂි අයගේ භූමිකාවල් ඒගොල්ලෝ ඉතාමත් හොඳින් කරලා තිනවා. ඉතින් ඒ වගේම චිත්‍රපටයක් ඇතුළේට පවුලේ චිත්‍රපටයක් ඇතුළේ රස විඳින්න පුළුවන් බොහොම විනෝදාත්මක චිත්‍රපටයක් කියලා මට කියන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම එතුම ගැන විවිධ කියවීම් ඇති මටත් එතුම ගැන කියවීමක් තියෙනවා ඊට වඩා මම ආසයි ජයන්ත අයියා මං ගැන මොනවද කියවගෙන තිබ්බේ කියලා මට දැනන විදිය ඕගලන්ට කියන්න ජයන්ත අයියා මං ගැන තියපු විශ්වාසය පිළිබඳව ඕගලන්ට කියන්න ජයන්ත අයියා මං ගැන තිබ්බ විශ්වාසය හරහා මට ලැබිච්ච දේවල් බොහොමයි සමහර වෙලාවකට මට මං ගැනවත් තියෙන විශ්වාසයට වඩා විශ්වාසයක් ඔහුට තිබ්බ බව මට මේ වෙනකොට මිදුරු විශ්ව චිත්‍රපටියත් බැලුවට පස්සේ මට ඒක දැනෙනවා. ජයන්තය මට මුලින්ම ආරාධනා කරන්නේ සමල්ල සම්දුනි චිත්‍රපටිය. ඒක තමයි මගේ ජීවිතයේ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඒක හුදු ආදර කතාවක් නෙමෙයි යන්නේ. ජයන්චන්සිරි කියලා කියන්නේ ආදර කතා නිර්මාණය කරන රූගන්වන නිර්මාණකරුවෙක් කියනවට වඩා ජයන්ත චන්ද්‍රසිරි කියලා කියන්නේ ආදරය ගෙත්තම් කරන සිනමා කරුවෙක් කියන තමයි මම පැහැදිලිවම කැමති. එතනදිත් ඔහු මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තිබ්බා. ඊට පස්සේ මහරජගේ අමනු චිත්‍රපටයට ඔහු මට ආරාධනා කරනවා. ආරාධනා කරනවා විතරක් නෙමෙයි මා කෙරෙහි තිබ්බ විශ්වාසයේ තරම කියනවා නම් මාව ඔහු ඒකේ රජ කරවලම තමයි පස්ස බලන්නේ. නිකන් රජ කෙනෙක් නෙමෙයි ඉතිහාස පොතේ වැඩි පිටු ගණනක් අයිති රජතුමාගේ චරිතය තමයි ඔහු මහරා ප්‍රතිනිර්මාණය කරන්නේ. ඉන් අනතුරුව තමයි ජයන්ත අයියා මට මිදුණු විශ්වය චිත්‍රපටයේ කතා කරන්නේ. ඉතින් අද මිදුණු විශ්වය චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ඒ ගැන මම අදහස් ඉදිරිපත් කරන්න නැතුව ඔබට ඔබ චිත්‍රපටිය බලලා ඒ ගැන අදහස් අපිට කියන්න ඒක තමයි වැදගත්ම කාරණාව. කෙසේ වෙතත් ජයන්ත චන්ද්‍රසිරි කියන සිනමා කරුවා කෙරෙහි මගේ හිතේ ඉහළම තැනක ලොකු ඉඩක් තියෙනවා ඒක පැහැදිලිවම ඔහු දන්නවා ඔහුගේ හොඳම චිත්‍රපටි තුනකට
මාව සම්බන්ධ කර ගැනීමට ජයන්තයට මම ඉසනම ආචාර කරනවා. විදින විශ්ව චිත්‍රපටයේ සුමන්ත කියන චරිතයෙන් රූපණයෙන් රංගන දායකත්වය කරන්නේ මම. අත්‍තරම මේ චිත්‍රපටය ගැන කතා කරොත් ආදරය කියන එක කොච්චර අත්පත් කරගැනීමක් නොවේ ආදරය එක්ක ජීවත් වීමක් කියන එක අපිට දැනෙනවා. අපිට හරි සංවේදී මාතෘකාවක් ගැන තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි රාජිනී මදිරාක්ෂි කියන රංගන ශිල්පිනිය අත්‍තරම කියන්නේ අය සුමධ්‍යාගේ සිරුර හරහා ඇක්ටර් ට්‍රේනර්ට කොයි ආකාරයෙන්ද ලං වෙන්නේ ආදරය කරන්නේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාව කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක කදිම නිදසුනක් විදිහට අපිට දකින්න පුළුවන් මේ චිත්‍රපටයෙන්. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය ඉතා ළඟදී ඒ කියන්නේ මේ මාසේ 22 වෙනිදා තිරගත වෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න කොච්චර අපි ආදරය කරන අපිට සමීප සින්දු මේ චිත්‍රපටයේ තියෙනවද කියලා. ඉතින් ආදරෙන් සිල් දනට නැවතත් ආදරෙන් මතක් කරනවා එන්න විදුන විශ්ව චිත්‍රපටය බලන්න. විදුන විශ්ව මාධ්‍ය නිර්මාණය කළ සයවන චිත්‍රපටය මේ චිත්‍රපටයේ මාධ්‍ය නිර්මාණය කළ වඩාත් प्रचार निर्माण तेरू कंपा रसेंगे मनुष्य अर्थ खातर YouTube नालिकाव सब्सक्राइब करना तमतक करना पा।